ආශිතව වෙනහළු පිළිකා තමයි ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට පාෂාණවල තියෙනවා ජලයේ රක්තද ලැබෙනවා. ඊළාට වාතාශයේ දුර්වල තැන්වල ගෘහස්ත පරිසරවල වාතාශයේ දුර්වල නම් ඒ වගේ තැන්වල සීතල දේශ ගුණයක ඒ වගේම කැණීම් කටයුතු වලදී භූගත කැණීම් සිද්ධ කරනකොට මේ වගේ තැන්වල ගොඩක් මේ රේඩෝන් කියන පිළිකා කාරකයට යොමු වීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී නිවැරදි ලෙස වාතාශ්‍රය පවත්වාගෙන යන ඊළඟට ওই බිත්තිවල නැත්නම් පොළවේ තියෙන සිදුරු වසා දැමීම වගේම කැණීම් කටයුතු වලදී පුළුවන් උපරිම ආකාරයෙන් වාතාශ්‍රය පවත්වාගෙන යන වැඩගත්. තවත් එකක් තමයි පරිසර දූෂණය. වායු දූෂණය. වායු දූෂණය ඉන්ඩෝ එහෙම නැත්නම් දුරාශිතව වෙන්න පුළුවන් නැත්නම් පරිසරයෙන් පිට සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට ඩීසල් එන්ජින් එක්සෝස් කියලා. ඩීසල් එන්ජින් දුර්ගහණය ඉතාමත් අහිතකරයි. ඒකත් හඳුනාගත් පිළිකා කාරකයක්. එතකොට මෙතෙන්දී අපි ගොඩක් වෙලාවට දෙන උපදෙස් තමයි අනවශ්‍ය සියලුම අවස්ථාවලදී වාහනවල එන්ජින් ක්‍රියා විරහිත කරලා තියන්න ඕනේ. ඒ වගේම ස්ථාවර වේගයක් පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. වාහන නිසි පරිදි නඩත්තු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අර නිසි ඒ ෆිල්ටර්ස් මෙලට වාහනේ එන්ජින් ඒ සියලු දේවල් නිසි පරිදි නඩත්තු කිරීම වැදගත් වෙනවා මේ වගේ අවස්ථාවලදී.